සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. නහපා. සර් ඇයි සර් ලංකාවේ මාළු පාන් වල මාළු නැත්තේ? උඹලා 100 දාන්න කිව්වේ. 100 මස් මාළු කන්නේ නැහැ නේ සර්. ඉතින් මං එහෙමනම් උඹලා 100ට හොඳයිනේ මාළු පාන් කන එක. මාළු පාන් කියලා කියන්නේ නෝමෝ ඔය ලංකාවේ මූදේ ඉන්න දසදහස් මාළුන්ගේ ජීවිත රැකදෙන අවිහිංසාවාදී පින්වන්ත කෑම. අනිත් එක මාළු පාන් වලට මාළු නොදා බතල දැමීමෙන් කෙරෙන්නේ සුවහසක් බතල ගොවීන්ගේ ජීවිත රැකදෙන එක. අනේ ඒකනම් කොයිතරම් දෙයක්ද සර්? මෙන්න මේ තරම් ඇතිව මාළු පාන් ගෙඩියක් ඉතින් මීට වැඩිය ලොකුවට හදන්න බෑනේ සර්. එතකොට අපේ බේකරිය මාළු පාන් වලත් මාළු නැද්ද? මොකද බන් නැත්තේ අපි මාළු පාන් වලට මාළු දානවා. ඒ වුණාට මේ කඩවල් වල මුදලාවිලා අපිට කම්ප්ලේන් කරනවානේ. ඒ මොකද සර්? මොකද කියලා අහන්නේ බං? කඩේට කණ්ඩේන උන් කම්ප්ලේන් කරනවලු මාළු පාන් ඇතුලේ මාළු තියෙනවා කියලා. බතල ටිකක් දාලා නැති මාළු පාන් මොකටද කියලා දමල ගහනවලු. අනිත් එක බතල කන්න තියෙන ආසාවත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා මිනිස්සු මූණටම කියනවලු. ඔන්න ඕක තමයි බං තත්ත්වේ. ඒ වුණාස් සර් අපේ සීයානම් කියන්නේ නැති දේවල් ගැන හොයන්න එපා, තියෙන දේ තෘප්තිමත් වෙලා කියලා. අපේ සීයා කිව්ව දෙයක් නම් කවදාවත් වැරදිලා නැහැ සර්. මං යනවා කරවිච්ච පාන් ගෙඩියකට කටා තුල්ලා ගන්න. මෙච්චර වෙලා මම මේවා කිව්වේ අපරාධ කියලා හිතනවා. මෙන්න මේ ඇවිල්ලා මේ චූටි හිලෙන් ඔබ බේකරිය බල බල ඉඳහන්. හොඳයි සර්.